නෑ අපි මේ කරේ පක්ෂයේ මහා සභාව තියලා 2023 වර්ෂය සඳහා නිලධාරි මණ්ඩලය තෝරාපත් කරගෙන මෙතන මෙතන ව්‍යක්ෂ සමාජිකත්වයේ සම්බන්ධයෙන් හෝ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු කරේ නෑ බැසිල් මහත්තයා යන්නේ නැත්තේ ජාතික සංජායකතුමා එතුමා අවශ්‍ය තලයේ සිට අවශ්‍ය ආකාරයට පක්ෂයට අවශ්‍ය ශක්තිය දෙනවා එතුමා තමයි මේ පක්ෂයේ තියෙන අපිට තියෙන ශක්තිය තව ප්‍රශ්න තියෙනවද ඔබතුමාලා ඔව් අද අපි පක්ෂයේ මහා සභා රැස්වීම පැවැත්තුවා ඒක නිසියාකාරයෙන් හැමෝටම දැනුම් දුන්නා හිටපු සභාපතිවරයාටත් ඒ සම්බන්ධයෙන් අපි දැනුම් දීම කරා නමුත් එතුමා අද පැමිණියේ නැහැ ඉතින් ඒ අනුව හිටපු නිලධාරී මණ්ඩලය ඒ ආකාරයෙන්ම පත් වුණා නමුත් හිටපු සභාපති ජීඑල් පීරිස් මැතිතුමා වෙනුවට ජේෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරත්න ස්වාමීන් වහන්සේ එතුමා ඒ උන්වහන්සේ තමයි මේ පක්ෂයේ අපි මේ අපි වෙනත් පක්ෂයක් තමයි අපි අරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට නම් කළා ඉදිරියට ගෙනාවේ ඒ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ හැටියට මේ පක්ෂය තියෙන කාලේ ඉඳන්ම මේ පක්ෂයේ ආරම්භක සභාපතිවරයා හැටියට හිටපු උතුරාවල ධම්මරතන සාමීන් වහන්සේව මේ අවස්ථාවේදී අපි අද දිනේ මහා සභාවේදී පක්ෂයේ සභාපතිවරයා හැටියට නැවතපත් කරා මොකද උන්වහන්සේ ඉවත් වීමෙන් පසුව තමයි උන්වහන්සේ ඉවත් වෙලා තමයි ජීඑල් පීරිස් මැතිතුමාට මේ අවස්ථාව උදා කරලා දුන්නේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න ඉතින් අද ඉල්ලීමක් ආවා ජීඑල් පීරිස් මැතිතුමා සභාපතිවරයා හැටියට පක්ෂ වෙනුවෙන් කටයුතු නොකරන තත්ත්වයක් යටතේ නැවත උතුරාවල හිමියන්ව පත් කරන්න කියලා එතුමන් ජේෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කටයුතු කරන ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේව පත් කරනු ලැබුව පක්ෂයේ සභාපතිවරයා හැටියට උතුරාවල ධම්මරත්න ස්වාමින් වහන්සේ නෑ ඊට අමතරව ඉතින් පක්ෂයේ හැටියට පක්ෂයේ මේ මැයි දිනේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තා ඊට අමතරව ඉදිරියට පසුගිය කාලේ අපේ පක්ෂයේ අපි පක්ෂයක් හැටියට බොහොම පාරදෘශ්‍යභාවයකින් යුතුව කටයුතු කරන පක්ෂයක් පක්ෂයේ විගණන වාර්තා සභාගත කළා සීලු සමාජිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවය ලබා දුන්නා ඊට අමතරව පක්ෂයේ අනිකුත් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවා කොහොමද හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් මොන වගේ චෝදනාද ගොනු කරනු ලැබුවේ කොහොමද කියන්නේ එතුමා ඉවත් කිරීම සඳහා මෙතන සභාවේදී කරන ලද චෝදනා මොන කිසිම චෝදනාවක් ගොනු කිරීමක් කරේ නැහැ නව නිලධාරි මණ්ඩලය පත් කිරීමේදී සභාපතිවරයාගේ නම වෙනුවට යෝජනා වුණේ පූජ්‍ය උතුරාවල ධම්මරත්න ස්වාමින් වහන්සේගේ නම ඉතින් එයට මුළු මහ සභාවම ඒකමතික අනුමැතිය හමු වුණා ලැබුණා ඒ අනුව උන්වහන්සේව පත් කරනු ලැබුණා ගිය 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 නිලධාරින්ගේ ඇගීමකට ලක් කරාද ගිය නිලධාරින්ගේ කරපු සේවය සම්බන්ධයෙන් මොකක් හරි ඇගීමකට ලක් කරාද මේ සභාව නෑ ඊට කෙටියෙන් අපි කරේ මේ එහෙම විශේෂ ඇගීම් වලට ලක් කිරීමක් හෝ විශේෂ කාරණයක් කරේ නැහැ ඉතින් නිලධාරි මණ්ඩලය සාමාන්‍යයෙන් මහ සභා රැස්වීමකදී නිලධාරි මණ්ඩලය පත් වෙන ආකාරයෙන් නිලධාරි මණ්ඩලය පත් වුණා. මාලිකම් තුමා දැන් මෙච්චර චරිතෙන්නේ ඇයි මේ ස්වාමීන් වහන්සේ තෝරගත්තේ? නෑ උන් වහන්සේ කලින් ඉඳන්ම මුල් අවස්ථාවේ ඉඳන් මේ පක්ෂ සභාපතිවරයා හැටියට කටයුතු කරපු ස්වාමින් වහන්සේ. ඉතින් අපි හිතුවා මේ අවස්ථාවේදී මේ උන් වහන්සේට නැවත වතාවක් ඒ අවස්ථාව ලබා දෙන්න. මොකද ඒක කියන්න ඕනේ මේ පක්ෂය අපි බිහි කරන අවස්ථාවේදී හිටපු නායකයෝ අපිට තර්ජනය කරා අලුතෙන් පක්ෂය පී කරොත් පාරක් පාරක් ගානේ ඇවිද්දන්න සිදු කරනවා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අපි ඊටාම ඒ කියන්නේ දේශපාලන වශයෙන් වෙනත් නායකයෝ පිරිසක් සහ පක්ෂයේ හැටියට වෙනත් නායකයෝ පිරිසක් ඉඳලා තමයි මේ පක්ෂය දිගටම ගෙන ආවේ. දේශපාලන නායක තීන්දු තීරණ ගැනීම වෙනම සභාවකින් සිදු කෙරුණා. ඒ වගේම පක්ෂයේ හැටියට කටයුතු කිරීම වෙනම නිලධාරි මණ්ඩලයක් තුලින් සිදු කෙරුණා. ඒ තිබිච්ච තත්ත්වයේ යටතේ ඉතින් මේ දිගටම ඉදිරි ඒ කියන්නේ මේ ඉදිරි කාලය සඳහා දැනට ඒ ආකාරයෙන් පත් කරනු ලැබුවා ඉදිරියේදී පක්ෂ හැටියට අපි නව ව්‍යවස්ථාවක් යටතේ අවශ්‍ය ගන්න ඕන තීන්දු තීරණ
ගන්නවා. සමහරවිට ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ තනතුර මොකද්ද උනේ? ඉස්සෙල්ලා ඒ පක්ෂයේ තිනකොට උන්වහන්සේ තමයි සභාපතිවරයා හැටියට කලිනුත් කටේ. එතන මෙතන දැවිලා ගියාද? ඔව් උන්වහන්සේ මෙතන මේ ස්ථානයේ හිටියා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ පක්ෂයේ සභාපතිවරයා උන්වහන්සේනේ. උන්වහන්සේම තමයි මේ පක්ෂයේ අවුරුදු 20ක් සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඒක කොහොමද ඒක දැන් මේ ශ්‍රී ලංකා පොදු ජන පරිවර්තන විදියට පත් වුණාට පස්සේ මැතිවරණ කොමිසමේ සහ අපතමුවන්ලා ගාවේ තියෙන ලියකියවිල්ලේ උන්වහන්සේගේ චරිතය කොහොමද තිබුණේ? නෑ නෑ උන්වහන්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට පක්ෂයේ තියෙන කලින් ශ්‍රී ලංකා ජාතික පෙරමුණ හැටියට තියෙන කාලේ උන්වහන්සේ මේ පක්ෂයේ සභාපතිවරයා හැටියට කටයුතු කරා. අපි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට පක්ෂය නම් කරන අවස්ථාවේදී ජීඑල් පීරිස් මැතිතුමාට අවස්ථාව ලබා දීම සඳහා උන්වහන්සේ ඉල්ලා අස්වුණා. නමුත් මේ අවස්ථාවේදී නැවත උන්වහන්සේව ඒ පත් කර ගැනීම සිදු කළා. මොකද මම අහන්නේ අර අනිත් පාර්ශ්වයෙන් නිකන් නිල නොවන මට්ටමින් දුරගෙන අහපු හින්දා තමයි මම ඒක ඇහුවේ. මෙහෙම චෝදනාවක් කරන ඩක්තරා මෙහෙම තිබුණා මෙහෙම අදාළ කට්ටිය නෙවෙයි ඉන්නේ වෙන කට්ටියක් ඉන්නේ ලිස්ට් එකේ ඕගොතමල්ලා පෙන්වන්න එකක් එළියේ තියෙන වෙන එකක් නෑ. අපිට අනිත් පාර්ශ්වයන්ගේ නිල නොවන දේවල් සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට කලබල වෙන්නේ නෑ. පක්ෂයක් හැටියට ඉතා සාර්ථක විදිහට යනවා. මේ පක්ෂයේ දේශපාලන තීන්දුව తీරන ගැනීම යම්කිසි අපි වෙනම මණ්ඩලයක් හරහා සිදු කරනවා. එය අපි ඔබ දැක්කා ගිය මාසෙ දෙවතාවක් අපි ගරු මහින්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නිල නිවසේ අපි සාකච්ඡා වාර දෙකක් පවත්වලා ඒ පක්ෂ සම්බන්ධයෙන් වෙන තීන්දුව తీරන ගත්තා. පක්ෂ තීන්දුව తీරන දේශපාලන තීන්දුව తీරන ගැනීම වෙන මණ්ඩලයක් තුලින් කරනවා. ඒ වගේම පක්ෂයක් හැටියට වෙනම කටයුතු කරනවා. මේ ආකාරයෙන් කටයුතු කළා මේ පක්ෂය අපි ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරා. 3/2ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් ජයග්‍රහණය කරා. ඒ වගේම පළාත් පාලන ඡන්දයක් ජයග්‍රහණය කරා. ඉතින් මේ පක්ෂය මං හිතන්නේ ඉතා ශක්තිමත්. ඒ ශක්තිය කිසි කෙනෙක්ට බිඳින්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. ලේකම්තුමා දැන් පක්ෂයෙන් ඉවත් වෙලා ගියපු කණ්ඩායම නිර්පාහරින්න කවදද? හෙලිකොප්ටර් යනන්නේ. ඒ අපි නිසි අවස්ථාවේදී කරයි. ඒ කියන්නේ අපි එහෙම කලබල වෙන්නේ නැහැ. අර කතාවක් තියෙනවනේ මේ පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපි කලබල වෙන්නේ නැහැ. අපි අවශ්‍ය අවස්ථාවේදී ඒ අවශ්‍ය විදිහට ඒ සියලු කටයුතු කරනවා. ඉතින් පොඩක් එහෙම කැයි කරන්න බයද මම කරන්නේ? නෑ අපි කරන ඒ අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේදී කරනවා. කරන්න බෑ කියපු හුඟක් දේවල් අපි මේ වෙනුවටත් කරලා තියෙනවා. ඉදිරියටත් අපි අවශ්‍ය අවස්ථාවේදී නිසියාකාරයෙන් නීත්‍යානුකූලව ඒ සිය කටයුතු සිදු කරනවා. මාත පිළිගනිද ඔබතුමාලගේ තීන්දුව? ඒ ඒකේ අපිට අදාළ නෑ. එතුමාට අපි ආරාධනා කරා නිල වශයෙන් අද මහසභා රැස්වීමට පැමිණෙන්න කියලා. එතුමා පැමිණියේ නෑ. ඒ එතුමා වෙනුවට වෙනත් අයෙකුගේ නම යෝජනා වුණා සභාපතිවරයා හැටියට අලුත් සභාපතිවරයෙක් පත් වුණා. ඉතින් ඒක තමයි ඕනම පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යානුකූලව සිදුවන ආකාරය. නෑ එතුමාට ඉතින් සාමාජිකත්වයේ අරගෙන එන්න පුළුවන් පක්ෂයට. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් සමාජිකත්වයෙන් ඉවත් වෙලා තියෙන්නේ නෑ. නෑ අලුත් අවුරු වසර සඳහා සමාජිකත්වය වාර්ෂිකව ලබා ගත යුතුනේ. ආ එතකොට දැන් එතකොට සමාජිකත්වය නැද්ද අනික් කට්ටියගේ එතකොට? නැහැ. දැන් එතකොට දාලා සලාපේර මාන්තයා ඒ දැන් ඉතින් ඉතන වාඩි වෙච්ච කට්නායක් ඉන්නවා. එතකොට දැන් මේ වෙනකොට දැන් ওই සභා වාරයෙන් පස්සේ ඔවුන්ගේ සමාජිකත්වය අහෝසිද? නෑ 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 අපි මේ කරේ පක්ෂයේ මහා සභාව තියලා 20-23 වර්ෂය සඳහා නිලධාරි මණ්ඩලය තෝරාපත් කරගෙන මෙතන ව්‍යක්ෂ සමාජිකත්වය සම්බන්ධයෙන් හෝ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු කරේ නැහැ. බැසිල් මහත්තයා ඇයි ආවේ නැත්තේ? ජාතික සංජායකතුමා එතුමා අවශ්‍ය තලයේ සිට අවශ්‍ය ආකාරයට පක්ෂයට අවශ්‍ය ශක්තිය දෙනවා. එතුමා තමයි මේ පක්ෂයේ තියෙන අපිට තියෙන ශක්තිය. තව ප්‍රශ්න තියෙනවද ඔබතුමාලා? පස්සේ දෙන්න, පස්සේ අහන්න. පස්සේ අහන්න. දැන් ඔය අස් කරනකොට හරි මේ ගොඩක් ප්‍රශ්න අපිට එනවා. නෑ, ඕන ප්‍රශ්නයකට උත්තර දෙනවා ඒක. දෙන ප්‍රශ්නේ තාම මේ වෙන වේදිකාවක වාඩි වෙලා ඉන්න සම්බන්ධයෙන් විනය පියවර ගන්න නැති එක. අපිට තියෙන අවුල ඒක. නැත්තම් එලහට කොහොම කරන්නේ? ඔබතුමාලා පිරිසුදුයි, ඒගොල්ලෝ පිරිසුදුයි. ඒක අපි අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පරිදි නිසි ආකාරයෙන් නීත්‍යානුකූල විදිහට සිදු කරා. ආ ඊළඟ ඉතින් මැතිවරණ කරනකන් ඔක කොහොම තමයි? ආ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඒතර මොකක් හරි බලපෑමක් වෙනවද මේ සිදුවීමත් එක්ක? ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වෙනතේ අපේ පක්ෂයට නිල වශයෙන් යෝජනාවක් කවුරුත් ලබා දීලා නැහැ. ඒ ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වෙන යෝජනාව ලබා දීමෙන් පසු
ජාතික ආණ්ඩුවක් පිහිටවන්නේ කුමන කරුණක් සඳහාද එහි සංයුතිය කුමක්ද කොයි ආකාරයෙන්ද ජාතික ආණ්ඩුව කටයුතු කරන්න කියන කාරණා දන්නේ නැතුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න අපිට බෑ ජනාධිපතිතුමා තීරණය කරයි පළමුව ජනාධිපතිතුමා අපිට දැනුම් දෙන්න ඕනේ පක්ෂයක් හැටියට ජාතික ආණ්ඩුව පිහිටවන්නේ මොන කාරණයක් සඳහාද මොන සංයුතියකින් යුතුවද කොයි ආකාරයෙන්ද ඒ කටයුතු වෙන්නේ කියන එක එතකොට අපිට ඒක සල්කා බලන්න ඕනේ